ේලු වාර්තා බිඳදමින් සේලු ටංගස් ොරුරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරමණ ටෙලවිශන් ෙල්ක්ෙන් තෙලිව කියයා. දැක්කද කොහොමද මේ රටේ උත්තරීතරම තැන. ප්‍රශ්ණබලට විසුඳදුම් හොයෙන තැන රට ගොඩගන්න යවපු උන්දලා ඉන්න තැන. පේනවාද ඔබත් මමත් ඡන්දේදීලා යවල තියෙන්නේෙ කාවද කියලා. අපි චන්දේදුනේ මනුස්සේන්ට කියලාන හිතාගෙනන්න නේද මනසින් උසස් සත්වයට නේද. නමුත් දැක්කද එයාලම කියනවා මෙතන ඉන්නේ මනුසත්තු නෙවෙයි කියලා. මනුසත්තා කියන්නේ මනසින් උසස් අයට. සත්වලෝකේ බුද්ධිමත්ම සතාට. ඥානාාන් විතම සතාට දෙවියන් ලෝකයේ මැව්ව කියලා මොහොත්තකට හිතුවොත් දෙවියන්ගේ හොඳම මැවිල්ල නේද. නමුත් අපේ පාර්ලිමේන්තුව දිියයා බැලුවම එහෙම නෙවෙයිනෙ නේද කල්ලවැ දෝ වාන්දූරෝ රීල්ලාවූ ගොන්නු බූරුව වගේ එක එක ජාතියේ නම් අඩගහගන්න අනේද. ගහගන්න අඩගහගන්නවා මරාගන්න අඩගහගන්නවා. ඊට පස්සේ අපේ ජනතා බදුමුදල්වලින් හොඳට්ට කාලා අපේ බදු මුදල්වලින් තෙලුත් ගහගෙන සියලු දීමනාත් අරගෙන එය අතර කොමිස් ගහන උන් ඒවත් ගහගෙන නේහද හත්මුතු පරම්පරාම හොඳට ඉන්නවා සැපට ඉන්නවා. මෙ ටෙල්වැකිය ආරම්භ කළ දා සිටම අප කියන්නේ අද කියා නෙත් හෙට්ට කියන්ට වෙන්නෙත් මේ පාර්ලිමේන්තුව ගැන මොකද හිතන්නේ මේක වැරදිතේරීමක් මේ වැරදිතේරීම නිසායි මේ රටට මේ කලගියේ කියලා. අද විවාදය වනජීවී සහ පරිසර අමාත්‍යංශ වවැෑශීර්ෂයනේද අලි ප්‍රශ්නය වන්දුුරු ප්‍රශ්නය, ඉත්තෑ ප්‍රශ්නය අන්තිමට වල් ඌරු ප්‍රශ්නයක් බවට පත්තුනානේද? අලි වැටවල් ගහන්නේෙත් අගල් කපන්නෙත් ඇත්තමකිවොත් මෙලෝ පරිේෂණයක් නැතුව, මෙරටේ බුද්ධිමත් විශය දන්න පරිසර විශේසක්ඥින්ගේ දැනුම ඇතිවනෙමේ මේ එක පියවරක්වාත්න් මෙතෙ ගත්තෙත් හෙට ගන්නේතුන්, අගල් කපන්නේෙත් වැටවල් ගහන්නේෙත් තම තමන්ට ඕන විදියට. අරිද අලි වැටවල් එදත් අසාර්ථක වුණා අලියදන්නවා. ිට කඩන විදිහ. මේවට මෙහෙම සත්තු වගේ හැසිල්ලා උත්තර හොයන්ට බෑ. මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න විසේසක්ඥින්න්ට බාර දෙන්න ඕනේ. ලෝකේ අනි තරටවල් මොනවද කළේ කියලා හොයල බලන්න ඕනේ. නේද? මේ අද කතා කළේ කතා කරන්න බැරි හඩාක් නැති සත්තු වෙන් වෙන්නේද. වානේරයන්ගෙන් පැවතෙනවා කියලාා චාල්ස් ඩවින්ගේ අර. පරිනාමවාදේ නේද අද චාල්ස් ඩවින් හිටිය නම් ඕක ඉල්ලාස් කරගන්නවා. වානරීන්ට කතාකරන්ට පුළුවන් වුනානං උන් කියාවී අපි බඩගින්නට පොල්ගිඩිකෑවට කෙසල්කන් කෑවට උඹල්ල වගේ මේ රට කෑවේ නෑ කියලා මේ රට බංකලොත් කළේ අපි නෙවෙයි කියලා හරි අපූරොට වානරෙන් කියලාදේව අපි ඩොලර් හොරකම් කළේ නෑ කියලා උන් හරි අපූර්ුවට කියලදේවී. රටට බංකලොත් කළ උන් අපේ දරුවන්ට මන්ධ පෝෂණී උර්ම කරලදීපු උදවිය ඩොල බිලියන හැට හැත්තාවකට මේ ලෝකේට අපේ රට නයිකල උදවිය රටට හිංගමනට පත්කල උදවිය මේ පොල් ගෙඩිය කන වඳුරට වෙඩිතියන්න කතා කරනවා වල්ලූ රව මසට ගන්න කතා කරනවා රටට කාපු උන්දලට මොකද කරන්නේ කියලා මේ පාර්ලිමේන්තුව නර්මන්ටාපු දුවේ පුතේ ඔබෙන් අපට අහන්ට සිද්ධ වෙනවා නේද. දැක්කද මේ සත්තු වගේ හැසිරිිච්ච විදිිය නේද. මේ ඔබේ ආ. ම තාත්තා සහ අපිද්දීපු වැරදි චන්දවල ප්‍රතිඵල. ඔබට චන්ද බලය ලැබෙන දවසටවත්න් මේ ජාතියේ උන්දලාව පාර්ලිමේන්තු එවන්ට එපා. විස්සයි හතලිස් අටේ රනිල් වික්‍රමසිංහගේ සංවර්ධීත සිහින රාජ්්‍යය සැබෑ කරගට බැරි වෙනවා කියලා හොඳට තේරුම් ගන්ට හොේ. ීට හොඳයි මේ රට තඩි වල් ඌරෝ ටිකකුට හරි වන්දුරුව රැලකටහරි භාරදුන්න නම් කියලා අද теliවැிய අවсан කරනවා.